විශ්ව මෙයා මොකද මේ කරන්නේ? එයි මම මෙතනට එන්න ඔයාගෙන් ලයිසන්ස් ගන්න ඕනද? දන්නේ කවා මම දෙන්නට පට්ටවලියක් බලාගත්ත හැකි. ඔබ දෙන්න කෝපියක් ගෙනල්ල ඕක රස විඳිමු බොන ගම. ඉන්නරියා. උඹ නේද චීත්තේ ඇන්දේ? ඈ? සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ෂර්මි ඩයපර්ස්. ඔව්. මගෙන් ලයිසන් ගන්න ඕනේ. මොකද තමුස මේ කොල්ලව දාලා ගියාට පස්සේ මෙයා බලාගත්තේ මම. ඒ මොනා වුණත් මං මුගේ ගෑණි. ඒ මේ බලපන් ගේ පාර අරකි කියනවා අන්න ඒකි මගේ ගෑණිලු උඹ කීපන් උඹයි මගේ ගෑණි කියලා යකෝ මුම්ම වයිති කරගන්නත් හදනවනේ ඒ මං කියන්නේ අබුට්ටි දිනනවා බා බලහංකො කොට මොඩල් උනාට අඟ පිකා මේ හොඳ හුස්මක් අරගෙන දෙන්නම් පණි මැද්දට නැත්නම් මේ මුන් දෙන කා කොටා ගන්න විදියට නයයි ගැරන්ඩියයි වගේ මට එකෙක්වත් ඉතුරු වෙන එකක් නැහැ විශ්ව මං තමුසේගේ අඬු කඩලා ආපහු මෙයා මෙහෙට ගෙන ගත්තොත් එහෙම අම්මා මොන අඬද දන්නේ කඩන්නේ මගේ අබ්බුඩගේ අඬු කඩන්න හිතුව මදි බෙල්ල ගලවලා දෙනව අතට ඇයි බල බල ඉන්නද මේ තාරු මතක තියාගන්නවා විශ්ව කියන්නේ මගේ හොඳම යාළුවා මට නැතුණත් උගේ හොඳම යාළුවා මම ඌ මට ආදරේ නොකරත් මං ඌට ආදරේ ඒ නිසා මං ආදරය කරන එක දිහා තමුසට බලන්න තහනම්. මේක තමුසගේ තාත්තගේ ආණ්ඩුවද? නෑ. අපේ සීයගේ ආණ්ඩුව. නෑ 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 නෑ. තාත්තලගේ වයස ආයට තාම ආණ්ඩු කරන්න බෑනේ. ලංකාව පාලනය කරන්නේ සීයලා. විශ්ව තමුසරත් ගාණක් නැද්ද මේ මනුස්සයා කරන වැඩ? නෑ. නෑ මොකද අපේ අම්මා මට පොඩි කාලේ ඉඳන් කියලා දෙන්නේ අම්මෝ ගෑනු වලි මැද්දට පයින් එපා පුතේ කියලා. ඒකින්ද ඔය දෙන්නා මරාගෙන ඕන දෙයක් කරගන්න තියනු කියලා. පොඩි කොටයක් තිබ්බ නේද? අපි ගිල්ලා කුසිර ගිල්ලා පොඩි ෂොට් එකක් දාමු. යා යා යා. අර බලන්න. තමුස මෙච්චර මෙහෙම ඉද්දී විශ්වා තමුස සතපහකට ගණන් ගත්තේ නෑනේ. දැන්වත් තමන්ගේ නම්බු තියාගෙන යනවා නම් එකම් මට කියලා මෙතන ගුටි කන්න නතු මං ඔයාලා ඔක්කොම ගැන බලා ගන්න. අනේ මේ නිකන් යනවා හල යන්න. මොනවා බලා ගන්නද? මං රියා මන්දෝදරි වීරනායක. හොඳට හොඳයි. නරකට ඊටත් වැඩිය හොඳයි.